ඒකත් එක්ක මගේ අද කතාවේ ප්‍රධාන ප්‍රස්තුතියට පිවිසෙන්න ගිනීවා මානහිමිකම් සමුළුවේ කාර්දිනල් හිමිපාණන් ලංකාව සම්බන්ධයෙන් පළවෙච්ච ඒ නිර්දේශවලත් අපේ රුකී සහෝදරයාත් කිව්වා මගේ කතාවෙත් මම පැහැදිලි කරා විශේෂයෙන්ම විඳිත පාර්ශවයන්ට මේ එල්ල වෙන තාඩන පීඩන සම්බන්ධයෙන් අද වෙද්දී මේකේ අලුත්ම විඳිතිය බවට පත් වෙලා ඉන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශාණි අබේසේකර මහතා. ඉතින් එතුමා සම්බන්ධයෙන් මම මේක උනන්දු වෙන පුද්ගලයෙක් විදියට දිගින් දිගටම කරුණු හොයා බැලුවා අධ්‍යයනය කරා. ඉතින් මේ මොහොතේ තියෙන එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු වෙස්සම අද ගොඩක් මේ රටේ තරුණ පිරිස අතර නැත්තම් අපි අර අමුන්නනවා කීබෝඩ් වීරයෝ කියලා ඔවුන් අතර මේ 2008 පස්සේ පිළිච්ච පුද්ගලයෝ අතර ශානි අබේසේකර කියන කෙනා සම්බන්ධයෙන් මේ සමහරලාවට චිත්‍රයක් දෙන්නේ අර රංජන රාමනායකගේ හඬපටිය. නමුත් මේ මොහොතේ මම ඉතාමත් ඕනෑකමින් ආරාධනය කරනවා මේ රටේ සමස්ත පුරවැසියන්ට ඔබේ යුතුයකම මේ එතුමා පහුගිය දවසේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමු මේ පෙස්සම කියවලා බලන්න. කවුද මේ ශානි අබේසේකර කියන්නේ කියලා. මට ඉතාමත් අභිමානයක් ඇති වුණා අපේ රටේ පොලිසියේ මේ වගේ පොලිස් නිලධාරීන් ඉන්නව නේද කියලා. අද පොලිසිය කිව්වට පස්සේ ගොඩක් දෙනෙක්ට අකුලක් පිළිකුලක් අප්පිරියාවක් ඇති වෙන්නේ. යුනිෆෝම් එක දැක්කහම ඉතාමත් ලැජ්ජසහගතකමක් ඇති වෙන්නේ. කුණු ගොඩක් වගේ ගඟ ගහනවා කියලා තමයි පොලිස් නිලධාරීන් අද සමාජයේ නම් වෙලා තියෙන්නේ. ඒකට ඔවුන්ගේ ක්‍රියාකලාපයන් බහුලව බලපාන. නමුත් ඒ අතරේ මේ වගේ නිලධාරීන් සම්බන්ධයෙන් අපිට කියවන්න දකින්න ලැබුණාම ඉතාමත් අභිමානයක් තාමත් අපේ රටේ මේ වගේ විශිෂ්ට නිලධාරීන් ඉන්නව නේද කියන එක අපිට හැඟෙනවා. ඉතින් මම ඉතාමත් ආදරෙන් කියනවා මේ පෙස්සම කියවන්න කියලා. මම මේකේ එතුමා කවුද කියන එක ගැන දැනගන්න එතුමා විසින් මෙහෙවපු විමර්ශනය කරපු ඒ සිද්ධීන් කීපයක් ඔබට කියන්න ඔබට යම්කිසි දල අදහසක් ගන්න 1999 ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එල්ල ඝාතනයට පැත් කිරීමේ සිද්ධිය 2001 LTT විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කරපු ප්‍රහාරය 2005 කරපු රෝයල් පාක් ඒ ඝාතන සිද්ධිය 2006 එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට පැත් කිරීමේ සිද්ධිය 2008 නාවික හමුදා බුද්ධියංචන නිලධාරීන් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ ඒ සිද්ධිය 2009 අඟුලාන දිත්ව ඝාතන සිද්ධිය 2010 ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදාන් කිරීමේ සිද්ධිය 2013 වසරේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ කණ්ඩායම ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය ඒ වගේම විශේෂයෙන් එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විදියට පත් වුණාට පස්සේ විමර්ශනය කරපු සිද්ධිය 2015-16 වර්ෂවල මහ බැංකු භාණ්ඩාකාර සිද්ධියට අදාළ ඒ විමර්ශනය 2009 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය 2018 කීත් නොයා පැහැරගෙන වදහිංසා පැමිණීමේ සිද්ධිය මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය 2018 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු විසින් පොලිස් නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පහර දී කතානායකවරයාට පහර දීමට තත් කිරීමේ සිද්ධිය 2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය 2013 වසරේ රතුපස්වල ගම්වාසී ඝාතනය කිරීමේ සිද්ධිය 2012 වැලිකඩ බන්ධනාගාරයේ රණවියන් ඝාතනය කිරීමේ සිද්ධිය ඉතාමත් තීරණාත්මක රටේ ආන්දෝලනයට පත්වෙච්ච සිදුවීම් දාමයක විමර්ශන නිලධාරියා තමයි මේ ශානි අබේසේකර කියන්නේ. ඉතින් කෙනෙකුට හිතන්නත් පුළුවන් මේ සිද්ධි දාමය වුණාම ලංකාව වගේ රටක එන්නදාරි අදවිදී යහතින් ඉන්නවා කියන එකත් පුදුමයි කියලා. මොකද මේ සිද්ධාම යවුවාම අපිට සුවිශේෂී පුද්ගලයෝ කීප දෙනෙක් කොල්ලුවට එනවා. මේ පිටිපස්සේ කවුද හිටියේ කියන එක. ඉතින් එහෙම වෙලාවක ශානි අබේසේකර මහතා අපේ වගේ රටක නිරුපද්‍රවීව ඉන්නවා කියන එක ගැන අපිට යම් කිසි විදියකදී සතුටට කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් මම එන්නා මේකේ මේ අවසාන සිද්ධිය 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය. මේකෙදි එවකට බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමා හේවා ඒ කොමසාරිස්ට පහුගිය දවසේ
महाधिकरण विसी मरण दडोम नियम कर मे और नडुहा बंधनागार कुमसारेश्वर अट मरण दडोम नियम कर मेके निगर गण पाड़ तमाइ अभी विश्वास कर मेक मेरी रंजन लमा हे वगे मे उमनावट उनाला नमु अवसाने मेके वंदिग वर्णुने ये बंधनागार कुमसारेश्वर दमे शाने अभयशेखर महता प्रस्तम कियवगन गिहा जिगट मेक तवात नमक मेके पलवेणी वगुत्तर कव कऊद मेरी रंजन लमा हेवा सहकार पुलिस अधिकारी अपराध परीक्षण डिपार्टमेंट किया कौद में मेरी रंजन लमा हेवा किया अरे मंग ये संधान करपू एमिल रंजन लमा हेवा किए न ए मरण दडुम हिमवेच बंधनागार कुमसारेश्वर आदि सहोदरिया बाल सहोदरिया एतकोट अदवेदी मे शानी अभयशेखर महता के पेसम संबंधे अपराध परीक्षण डिपार्टमेंट विमर्शनेकर पत्कर मे दिदास दुलाहे मे सिद्धियड संबंधव वेलिकड सिद्धियड संबंधव मरण दडुम लक्वेच एमिल रंजन लमा हेवागे सहोदरिया ओके तमया पेरटे तत्व इंग अभी दान्नवा वेडी ऐतकट यन्नोन्ने वर्तमान जनाधिपतितुमा तमंगे सहचरयंट तमंगे सगयंट तमंगे हितवादींट हितवतुंट इतामत् हुंदिन कृतगुण दक्कन कृतगुण सलकन जनाधिपति केने एक अभी हेमोम दान्नो एक अमुतुवेन कियन्नोन देयक् नै इंग मे माध्य आयतने हिमिकरुवागे सहोदरयव එතුමා නිදහස දුන්නා එතුමාට කරපු කෘතගුණ දැක්වීම විදිහට අපි හිතන්නේ ඒ වගේම තමයි මුරුත්ෙට්ටුවේ හාමුදුරුව පැහැදිලිවම කිව්වා මුරුත්ෙට්ටුවේ නායක හාමුදුරුවන්ට ජනාධිපතිතුමා ඒ කුලපති කමක් දීලා ඒ කෘතගුණ දැක්වුවා ඒ වගේම තමන්ගේ හොඳම හිතවතා මිත්‍රයා වෙච්ච වර්තමාන අධිකරණ ඇමති අලි සබ්‍රි මැතිතුමාට එතුමා කෘතගුණ සැලකුවා දේශපාලනයවත් නොකරපු හිටපු චරිතයක් විදියට ගෙනල්ලා රටේ අධිකරණ අමාත්‍යාංශෙම දුන්නා ඊට පස්සේ අපිට අහන්න දකින්න ලැබුණා මේ ස්වාධීනයි කියන නීතිපති දෙපාර්තමේන්තුව මේ වෙද්දි නඩු 40 ගාණක් විතර ඉවත් කරගෙන තිනවා කියලා ඉතින් ඒ කෘතගුණ සැලකීම් වලට ඔවුනුත් ප්‍රතිචාර දක්වලා තිනවා කියන එක අපිට නිකන් හැඟෙනවා ඒ වගේම තමයි යුද්ධය ගැන පොතක් ලියලා කරුණු වාර්තා කරපු ඒ කමල් ගුණරත්න හිටපු ඒ ජේෂ්ඨ රණවිරුවව එතුමා ආරක්ෂක ලේකම් විදියට පත් කරලා ඒක පුතුගෙන දැක්වීම කරා මේ වගේම වියත්මගේ මේ බොහොම මෑතක හිටපු එරන්ද ගිනිගේ කියන සහෝදරයව එතුමා ජනාධිපති උපදේශකයෙක් විදියට පත් කරා මම දන්නේ අර ජනාධිපතිතුමාගේ කාලයේ කොරෝනා නිසා හැම වෙලා දික් කරන්න කියලා ඒක තරුණෙක් එක තැනක දිකුවා ඒ තරුණයාවත් ජනාධිපති උපදේශකයෙක් විදියට පත් කරාද කියන එක මම තාම දන්නේ මාධ්‍ය වලින් දැක්කේ නැහැ. ඉතින් ඒ වගේ එතුමා එතුමාට හිතවත්ව ඉන්න එතුමාට උදව් කරන හිතවතුන්ට කෘතගුණ සලකන එතුමා භාවිතයෙන් එක පෙන්වලා තිනවා මේ අවුරුදු දෙකමාර ඇතුළත. ඉතින් මේ මෙරිල් රංජන් ළමා හේවා කියන මේ සහකාර පොලිස් අධිකාරීවරයාට සාධාරණ විදියට හිතන්න පුළුවන් තමන්ටත් මේක අවස්ථාවක් උදා වෙලා තිනවා ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම කෘතගුණ දක්වයිද තමන්ගේ සහෝදරයවත් බේරගන්න කියලා. ඉතින් එතුමා මේ වර්තමාන ආණ්ඩුව පත් වෙච්ච ගමන්ම මේ මෙරිල් රංජන් ළමා හේවා කියන මේ නිලධාරියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනවා. මේ අනුයුක්ත කරන්නේ කොහොමද? මේක විශේෂ කාරණාවක්. අපි දන්නවා මේ 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 සිද්ධියේදී මේක දිගට කියවගෙන යද්දී මේක තියෙනවා කුප්‍රකට ගනුදෙනුවක් තියෙනවා මේ අවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් අවන්ගාඩ් නඩු තීන්දුව සම්බන්ධයෙන් මේ පෙත්සමේ කියනවා අවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනය කරන නිලධාරිය තමයි එවකට මේ මෙරිල් රංජන ළමා හේවා කියන සහකාර පොලිස් අධිකාරීවරයා. නමුත් එවකට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දන්වනවා මේ නිලධාරියා සම්බන්ධයෙන් දෝෂ සහගත කරුණු දිනනවා මොව වහාම මේ විමර්ශන වලින් ඉවත් කරන්න කියලා. එවකට නීතිපතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිර්දේශ කරලා යවනවා මේ අවන්ගාඩ් ගනුදෙනුවෙන් මේ නිලධාරියා ඉවත් කරන්න කියලා. ඒ මොහොතේම මේ නිලධාරියව මේක දිනන ස්ථාන මාරුවීම් කරලා ඒ නිලධාරියව ඉවත් කරන මේ ගනුදෙනුව. හැබැයි එවකට හිටපු ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ අමතිවරේ
උපරට අමතිවරේ ගාලු දිස්ත්‍රික්කේ නියෝජනය කරන අදරත් ඔහු සම්බන්ධයෙන් බරපතල කරුණු කාරණා තියෙන මම පෞගේ දවස්වල අර බරපතල දූෂණ වංචායක හිටපු ලේකම් රැසිල්ද සිල්වා මහතා සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර මේ අද වර්තමාන අර්බුදයට ප්‍රධානම වගකීමක් තමයි පාස්කු සිද්ධිය වෙන්න පුළුවන් මේ හැමදේම වලටම වක්‍රාකාරයෙන් ප්‍රදල ප්‍රබලව දායක වෙච්ච චරිතයක් තමයි මේ කියන දේශපාලඥයා. එතකොට ඔහු බලපෑම් කරලා තිනවා මේ කියන නිලධාරියව බේරගන්න මේ ට්‍රාන්ස් එකෙන් අයින් කරගන්න. ඒ කියන්නේ තරම් දේශපාලන හිතවත්කමු තිබිලා තිනවා මේ කියන නිලධාරියා. එතකොට වර්තමාන ආණ්ඩුව ආපු ගමන්ම මේ නීතිපතිවරයා නිර්දේශ කරපු මේ මෙරිල් රංජන් ළමා හේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා අද වෙද්දී ඔහුව පත් කරලා තිනවා මේ විමර්ශනීය පාස්කු සිද්ධියේ මුල ඉඳලා විමර්ශනය කරපු මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයව නැත්තම් ශානි අබේසේකර කියන මේ නිලධාරියට විරුද්ධව පරීක්ෂණ කරන්න. ඔහු හොඳම දේ තමයි ඔහු බී වාර්තාවක් කලින් අපේ නීතිඥතුමා කිව්වා බී වාර්තාවක් අධිකරණයට ගුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා මේක නිර්නාමික පෙස්සමකට නිර්නාමික පැමිණිල්ලකට අනුව තමයි මේ පරීක්ෂණ ඉතාමත් යොසිරුව කරන්න. මම ඔබට ඉදිරිපත් කරන්න බොහොම හොඳයි. මේවා පටන් ගන්න ඉස්සෙල් මං ගාව තියෙන හොඳ හඬපටියක්. පෞගේ දවස්වල දෙරණ නාලිකාවේ ගියපු අලුත් පාර්ලිමේන්තුවට අලුත් පාර්ලිමේන්තුව කියන වැඩසටහනට ඇවිල්ලා වර්තමාන ආණ්ඩුවේ ඒ වගේම මේ රජයේ න්‍යායාචාරවරයෙක් විදිහට කටයුතු කරන පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රස්තවාදයේ සම්බන්ධයෙන් ඉතාමත් අසල දැනුමක් තියෙනවා කියලා කියන මහාචාර්යවරයෙක් ඇතුළු මේ ආණ්ඩුවට සම්බන්ධ ඒ වගේම ඒ ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න ජනාධිපති නීතිඥවරුන් කණ්ඩායමක් ඇවිල්ලා වැඩසටහනක් කරන පාස්කු සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් මම ඒකෙදි පළවෙච්ච අදහසක් මම ව්‍යා කරන්නම් ඔයාලට අහන්න පුළුවන් වෙයි. එතකොට මොකද්ද මේක තේරුම? මේක ෆේල්. බී වාර්තාවේ තොරතුරු සත්‍ය නෑ. කවුද මේ කියන්නේ? මහාචාර්ය රොහාන් ගුණරත්න වර්තමාන ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් ඉන්න ප්‍රබලම දැනුමක් තියෙන පුද්ගලයා විදිහට හඳුන්වන කෙනා. මේ ජනාධිපති නීතිඥවරුන් ඉදිරියේ වුන් පිළිගන්නවා මේක ෆේල්, මේ විමර්ශන අසාර්ථකයි කියලා. ඉතින් තවදුරටත් මම හිතන්නේ මෙරිල් රංජන ළමා හේවලඩ රෙදියන්නගෙන ඉස්සරහට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. මොකද ඒ ආණ්ඩුවේම මේ ප්‍රබල චරිත දැන් මේ බී වාර්තාව අසත්‍යයි කියලා ප්‍රසිද්ධිය කියලා දිනවා. කමන්නේ. කොහොමද ඉති? දැන් හෙට වෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේ සමහරලාට මේ පෞගේ දවසේ මොකද දැන් ඒ තරම් ඇතුලේ අර්බුදකාරී වාතාවරණයක් කියලා දිනන අපිට මඩ ගහන්න Facebook comment දාන්න Facebook page බර ගන්න class වල ඉන්න. මොකද ඔවුන් එක දිගින් දිගටම කරගෙන ආවා. ඒවලුත් හොයාගෙන යද්දී පේන දෙයක් තමයි මොකද මිනිස්සු ඒ වගේ සමුද්දික ජනතාවක් දැන් ඉන්නේ. කවුද මේ Facebook පිටිපස්සේ ඉන්නේ? කවුද මේ මඩ ව්‍යාපාර පිටිපස්සේ ඉන්නේ කියන එක දැන් මේ වෙද්දි මේ කරුණු හොයාගෙන යද්දී අපිට පැහැදිලි වෙලා තියෙනවා. එකම කණ්ඩායම තමයි.
ඉතින් මම මේ දේත් එක්ක මම පොඩ්ඩක් ඔයාලට කියවන්නම් මේ පෙත්තමේ අතුලත පිටු වලට ගිහිල්ලා එක පිටුවක් මම කලින් කිව්වාගේ ආරාධනා කරනවා මේ සියලුම දේවල් ඉස්සරහට කියවන්න කියලා ඔබගේ අවබෝධය තකා මේක මම සිංහලට පරිවර්තනය කරපු එක පිටුවක් දෙදාස් දහනමය හතරයි සියෙක් පමණ දින අබ්දුල් ලතීෆ් ජමීල් නැමැති එන්ටීජේ එකෙන් තව්හීද් ජමාත් ක්‍රියාකාරයෙකුට ආජ් සමුද්‍රා හෝටලයේ සිවිදින නසාගත් බෑගේ පුපුරවා හැරීමට අදහස් කර ඇති නමුත් ඇමතුමා ක්ලැබී වෙන් පසු ඌට ආජ් සමුද්‍රයෙන් පිටව ගොස් ඇති බව CCTV දර්ශනවලින් සනාථ විය. පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන්නම් හෝටලයට ගොස් සිවිදින නසා ගැනීමේ බෑගේ තමා විසින් වෙන් කර තිබූ කාමරයක දමා ගොස් පසුව දෙහිවල මුස්ලිම් පල්ලියකට යාඥ
मुस्लिम पाली आरक्षण निर्धारण निर्धारियामील प्रश्न कल जमील आरक्षण निर्धारण मतभेदू निमसेंटक निर्धारिकवाय අනතුරු ඊතකී ආරක්ෂක නිලධාරියා ජමීල්ගේ බිරිඳට දුර්ගතන මුතුමක් ලබා දී වැඩිදුර කරුණු විමසීමේදී ජමීල්ගේ බිරිඳ ආරක්ෂක නිලධාරියාට දන්වා ඇත්තේ ආරවුලකින් පසු පෙරදා රාත්‍රියේ ජමීල් නිවසින් පිටව ගිය බවද මේ වෙනුවට එම ජමීල් සහ බුද්ධ නිලධාරියන් කිහිප දෙනෙකු ඔහුගේ නිවසේ සිටින බවද ඇය ආරක්ෂක නිලධාරියට දන්වා ඇත. ඉන් සුළු මොහොතකට පසු ජමීල්ගේ බිරිඳගේ දුර්ගතයෙන් ආරක්ෂක නිලධාරියට තවත් දුර්ගතන මුතුමක් ලැබුණු අතර හමුදා බුද්ධාංශ නිලධාරියෙකු විසින් ජමීල්ව අමාත්‍ය බුද්ධාංශ නිලධාරීන් එම පල්ලියට පැමිණෙන දෙක් රඳවා තබා ගන්නා ලෙස දන්වා ඇති අතර ආරක්ෂක නිලධාරියා එය ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් යුදා හමුදා බුද්ධාංශ නිලධාරීන් පැමිණීමට පෙර ජමීල් පල්ලියෙන් පිටව ටොපිකල් ඉන්නත ගොස් ඇති බවත් ඉන්න අනතුරු ටොපිකල් ඉන්න තුරු දීතම් බෑගේ පුරවා හරි ඇති බවත් එස්සම් කරු පවසයි. එම පිපිරීමෙන් පසු එදිනම ජමීල්ගේ බිරිඳ ජංගම දුරකථනයෙන් එම ආරක්ෂක නිලධාරියා සම්බන්ධ කරගත් අතර එම හමුදා බුද්ධාංශ නිලධාරීන් විසින් එම ආරක්ෂක නිලධාරියා වැල්ලවත්ත පොලිසියට කැඳවා ඇත. එම හමුදා බුද්ධාංශ නිලධාරීන් හමුදා බුද්ධාංශ මණ්ඩලයේ අය බව එම මොහොතේ ආරක්ෂක නිලධාරියා දැනගන්නා බවද බෙස්සම් කරු පවසයි. එම ආරක්ෂක නිලධාරියා පාස්පු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේද එලෙස සාක්ෂි දී ඇති බවත් එම බෝම්බය සිදු වූ දිනේ සිදු වූ දාමය කොමිෂන් හමුවේ හෙළිකළ බවත් බෙස්සම් කරු පවසයි. අන්තිම ගැල යුදා හමුදා බුද්ධාංශ නිලධාරීන් ප්‍රථමයෙන් වැල්ලම්පිටියේ පිහිටි ජමීල්ගේ මවගේ නිවසට ගොස් ජමීල් සිටින ස්ථානයේ සවා बुद्धियांशे වෙත අනුයුක්තව සිටි හමුදා නිලධාරීන් අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාවයේ එන්ටීජේහි ඔහුගේ භූමිකාව සහ ඔහු සිටින ස්ථානය පිළිබඳව කලින් දැන සිටි නමුත් තාමත් නොදන්නා හේතු නිසා ඔහු සහරා නල්ලා ගැනීමට සහ තවුහීද් ජමාත් බිඳැමීමට උදව් කිරීමට මෙම තොරතුරු CID සමග බිඳා නොගැනීමට තීරණය කර ඇති බව සාධාරණ ලෙස අනුමාන කළ හැකිය. පාස්පු විරුදාසි දියෙන් සිද්ධියෙන් පසු පාස්පු ප්‍රහාරකයන් සමග සම්බන්ධ පරිගණක ජංගම උපාංග සහ අන්තර්ජාල ගිණුම් විශ්ලේෂණය කිරීමෙන් සහරාන් සමග නිතර සංවේදනයකට පුද්ගලයෙකුට අයත් අන්තර්ජාල ප්‍රෝටෝකෝල් IP ලිපිණයක් පිළිබඳව CID නිලධාරීන් ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ FBI හරහා දැනුවත් වූ බව පෙස්සම් කරු පවසයි. සහරාන් හෝ NTJ සමග ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කළ එම පුද්ගලයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පෙස්සම් කරු පවසයි. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවකර DMI අධ්‍යක්ෂක බ්‍රිගේඩිය චූලා කොඩිතුවක් හරහා එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් රහස් හමුදා බුද්ධි මෙහෙයුම කොටසක් බැවින් ජාතික ආරක්ෂක හේතුන් ලෙස වර්ග කර ඇති බවත් තහවුරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තු විසින් එම පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වූ බවද පෙත්සම් කරු පවසයි. අති වැදගත් මේක. පාස්පු ප්‍රහාරයෙන් පසු සිදුකළ විමර්ශන තුළින් NTJ සමග සම්බන්ධතාව පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ ජීවත් වූ පොලිස් සහරාන් හේවත් මාතලේ සහරාන් නැවත්තා පිළිබඳ රහස් පොලිසියට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පෙස්සම් කරු පවසයි. පොලිස් සහරාන් මාතලේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පසු එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු නැවත අත්අඩංගුවට ගත් බව පෙස්සම් කරු පවසයි. පොලිස් සහරාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන අතරතුර ඔහු සොනික් නැමැත්තා සමග සංවේදනය කර ඇති බවට අනාවරණය වූ බවත් පසුව එම සොනික් නැමැති පුද්ගලයාගේ සිම්පත IP ලිපිණයක් කරහා සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වූ බවත් පෙස්සම් කරු පවසයි. එම හෙළිදරව් මත රහස් පොලිසිය එම සොනික් භාවිත කළ සිම් කාඩ් පත සහ
IP ලිපින වලට අදාළ තොරතුරු විමර්ශනය කළ බව පෙස්සම් කරු පවසයි. සොනික් සොනික් විසින් භාවිත කරන ලද සිම්පත කොළඹ නගරයේ රතවහන කොට්ටාෂයට අනුයුක්තව සේවය කර පොලිස් කාන්තා සරිවෙන්බරියකගේ නමින් ලබාගෙන ඇති බවට විවර්ෂණ වලට අනාවරණය වූ බව පෙස්සම් කරු පවසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාන්තා පොලිස් සරිවෙන්බරියකින් ප්‍රශ්න කළ බවත් එම සිම් කාඩ් පත තමන් අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන SIS එක රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට ලබා දී ඇති බව හෙළිකළ බවත් පෙස්සම් කරු පවසයි. SI බණ්ඩාර මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට ගිය බවත් ඒ අවස්ථාවේ SIS නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ මහතා පෙස්සම් කරු අමතා පොලිස් ආරං සමග SI බණ්ඩාර සම්බන්ධ වීම ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ වූ රහසිගත මෙහෙයුමක් බැවින් එකී ප්‍රශ්න කිරීම කරගෙන නොයන ලෙසට දැනුම් දුන් බවත් පෙස්සම් කරු පවසයි. කෙසේ වෙතත් පෙස්සම් කරු එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම ප්‍රතික්ෂේප කර ප්‍රකාශයක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඉහත කී උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා එම විස්තාවරයම තම ප්‍රකාශයේදීගෙන එම පොලිස් හරහාන් සමග ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය. පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ඝාතන වලට NTJ මේ කියන්නේ මනුතුරු වලදී ඝාතන වලට NTJ අනදින විව පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහ සාක්ෂි අතුලත් වාර්තාවක් එවට STIG නිලන්ත ජයවර්ධන විසින් පළමු වරට පාස්පු ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු CID වෙත යවා ඇති බව තමා දැනගත් බව පෙස්සම් කරු වැඩි දුරටත් පවසයි. මං හිතන්නේ මේක තියෙන අධිකරණ හැමෝටම ආරාධනා කරනවා මේක කියවන්න කියලා.